ිම්මල් පැකට කරහම ඒ ඇතුළේ පණුව ඉන්නවාද. ඒ පනුව හිටියොත් මිනිස්සු ගන්න කැමිදිනෑ බිම්මල්. මේ පනුවහැදනක අපි පාලනය කරගන්න කොහොමද. නැත්තම් මේ නවත්තගන්නේ කොහොමද. මේ කරදරකාර පනුවන් අපි වදකරගන්න කොහොමද. ඒ ගැන අපි මේ වීඩුව එකෙන් කතා කරමු. පිම්මල් පැකට් කරහම පැකට් ඇතුලේ චූටි පනුව ඉන්න ඕයාලා දැකල ඇති. බිම්මලේ තැලි ඇතරේ. නැත්තන් නටුවසිදුරු කරලා. ටු තුළ තමයි මේ පනුවන් ඉන්නේ. ඒයි වලට බම්මල් පැකට් කරද්දි සමාරලට පනුවවාලට දකිින් නම්බෙන් ඇති වෙන්නේ. පනුවන් පාලනය කිරීම අපිට අපහසුයි. අපි කරන්න ඕන මේ පනුවහදන විත්තරදාන. කුරුමිනිියෝ පාලනය කරගන්න්ඩ ඕනේ. පුරුමිනිිය ඇතුළටේන එක වලක්ව ගන්න ඕනේ. මේ කුරුමිනිය තමයි ටයිප්ලෙක්ස් කුරමිනිිය. මේ කුරුමිනිිය පොඩි කුරුමිණියෙක් කුරුමිනිියගේ ඔළු හරිය ඔඩ්ඩක් රතුපාටද හොරුයි කුරුමිනිියන්න එක පි ලක්වගන්න ඕන නිවාරයෙන්ම. මේ කුරුමිනියා බිමල්වල සුවඳට තමයි ආකර්ශණය වෙලා එන්නේ. මේ කුරුමිනියා පොහොට්ටුවල බින්මල් පොකුරු මුලතමයි බිත්තර දාන්නේ. මේ බිත්තර පුපුරල තමයි කුඩා සුදුබාට පනුවන් ඇතිවෙන්නේ. මේ කුරුමිනිිය දිලීර ජාලයට හා මල්වලට හානි කරනවා. මේ පනුවොත් හානි කරනවා. මේ කුරමිනිාව විපාලනය කරන්න කහොමදි කියලා මේ විඩුවෙන් කතා කරමු. මේ කුරුමිනිියාව අපිට හැට පේන නිසා. ට මේ කුරුමනිිය අල්ලයිඉවෙල්ලා බිම්මල් ගුවෙන් ඇයටට විසිකරලදාණ්ඩ පුළුවන්. අනික්ත්‍යක තමයි බිම්මල් ගරුවේ හොඳින් සිිල්වෙන්්ඩෝනේ පොඩියාරි සිදුරු තියෙනවන ඒ සිදුරු වහලදාණ්ෝනේ. වැදගත්මක තමයි අපි අස්වන්න නිලද්දී පාන්දරම අස්වන්න නිලඩ ෝනේ. ඉරව් වැටෙන්ඩ කලින් අපි අස්වන්න නිලාගණ්ඩෝනේ. බිම්මල් ගෘුවය අවට හොඳට පිරිසුදුව තියාගණ්ඩෝනේ. අනිත්කරන තමයි මළ වැඩිය පිපෙන්ඩ නොදී කිය මල් ගොඩා පිපිල වැඩිවෙන්න නොදී නියමිත ගාන්ටතාපු හම අපි විම්මල් නෙලාගණ්ඩෝනේ අපි බිම්මල් කඩපුහම ඉතුරුවෙන් අවශේෂ බිම්මල් ගුුවේ අවට දාන් දෙ එපා පැරණි වගාමලුත් බිම්මල් ගරුේයවට තියන්ඩම එපා කෘමියන් විකර්ශණය වෙන පැංගිරිතෙල් කොහොඹ තෙල් පොඩි පුළුම්කෑලිවල පොංගෝලවරලා ගරුවයේ තැනින්තැන තියන්ඩ එතකොට මේ කුරමිනිියගේ ආකර්ශණය අඩුවනෝ ඒ ගැන්දරට තමයි සතියකට සැරයක් පත් කෝහොඹ කොල වියලි මිරිස්රදාලහම දුං අල්ලන්ඩ ඕනි. බිම්මල් ගෘයේ දැල වටේට පැගිදෙල්ටියයක් ස්පේ කරණ එකත් වඩාත්ම හොඳයි. තවත් හොඳ බෙතත් තමයි කොහොඹ යට හතරපහක් කරගන සුදුරුවුණු බික් හතරපහක් කරගන ඒවා හොඳට තලන්නඒ තලපුටික වතුර ලීත්‍රයකට දාලා පෑ විසි අතරයක් පෙන්න්න තියන්න. තියලා ඒ වතුරක හොඳට පෙරලගන්න. ඒ ද්‍රාවනය අපි මල් කල්ලයිවරුණහම, ල්ලොල්ට වදින් ඇැතිවෙන්ඩ වටේ පොට්ටොල්ල ස්පේ කරන්න එදාට වතු ස්පේ කරන්න එපාවාලා මේ දේවල් මගින් මේ කෘමියාව අපිට පාලනය කරලා බිම්මල්ලොල පණු හැදෙනක අපිට වලක්ව ගන්න පුළුවන්